ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා පත්තර සිරස්සලගෙන එන්න ලෑස්ති අද සැප්තැම්බර් මාසේ 11 වෙනිදා සැප්තැම්බර් 11 කියලා කියන්නේ ලෝකයේම සසල කරපු දවසක් ඒ ගැන විදේශ පුවත්වලදී අපි කියන්නම් අද සැප්තැම්බර් මාසේ 11 1862 අවුරුද්දේ අද දවස මේ පත්තර කියවන අපිට වැදගත් දවසක් හේතුව තමයි ලංකාවේ ලියාපදිංචි වෙච්ච පළවෙනි පත්තරය ලක්මිනි පහන ආරම්භ කළා කියලා කියන්නේ 1862 අද වගේ දවසක කොග්ගල ධර්මරත්න පරිණතතුමා තමයි ආරම්භක කතුවරයා ආ විදිහට හිටියයි කියලා කියන්නේ. හැබැයි ලංකා ලෝකයේ කියන පත්තරේ ඊට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ වුණත් ඒක රජයේ පුවත්පතක් විදිහට ලියාපදිංචි වෙලා නැහැ. අපි රජයේ ලියාපදිංචි ජාතික පුවත්පත්වල වාර්තාවන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංචින්ව මාත එක්ක අයිබන් ප්‍රසාද්. ඔව්. පහුගිය දවස්වල තිබිච්ච වැස්ස නිසා නෙවෙයි බන්ධනාගාර පිරි ඉතිරියයි. මේ තමයි අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ හේමන්ත ලීන පතිරණ වාර්තා කරන්නේ බන්ධනාගාර පිරි උතුරයි ඉන්න පුළුවන් 11000කටයි අද වන විට 30000ක් ඉන්න බව හේමන්ත ලීන පතිරණ වාර්තා කරනවා. මේ වෙනකොට ඉන්න ප්‍රමාණය හරියට මේ කියන්නේ පෙරේද 9 වෙනිදා වෙද්දි ඉන්න ප්‍රමාණය 30054යි. හැබැයි ඉන්න පුළුවන් 11000කට විතරයි. මේ අතර වැඩිපුරම ඉන්නේ පිරිමි උදවිය කාන්තාවන් වගේම විශේෂයෙන්ම මේ රැඳවුවන් අතර දරුවෝ 48 දෙනෙක් මවුරුත් එක්ක ඉන්නවලු. මේ වාර්තාව අනුව විදේශීක රැඳවුවෝ සංඛ්‍යාව 195ක් වන අතර ඉන් 150 දෙනෙක්ම පිරිමි බව සඳහන් කර තිබෙනවා. මේ අතර ඉන්නවා වැඩි දෙනෙක් කෙටි කාලීන සිරදඬුවම් ලබන අය ඉන්නවා අභියාචනා මට්ටමේ අය ඉන්න අය ඉන්නවා. මේ අතරේ අද ලිපියක් ලියනවා බන්ධනාගාර විෂය පිළිබඳ රාජ්‍ය මාත සුදර්ශනි ප්‍රනාන්දුකුල්ලේ මහත්මිය හෙට තමයි ජාතික සිරකරු දිනය යෙදෙන්නේ. අද මෞබිම් පුවත්පත මේ ලිපිය පළ කරනවා තමන්ගේ ඇතුල් පිටුවක. ඒ තමයි දැන් සිරකරුවන්ගේ ජාතික දිනය යෙදෙන හෙට දවසේදී සිරගත වීම අවම කරන සමාජ විමර්ශනයකට සැවම අදිටන් කරගනිමු කියලා තමයි ඇමතිනිය කියන්නේ. ඒ අනුව විවිධ අපරාධ ක්‍රියා හේතුවෙන් දෛනිකව බන්ධනාගාරගත වන ප්‍රමාණය දිනින් දින ඉහළමින් පවතින අතර මේ වන විට බන්ධනාගාර පද්ධතියට දරාගත නොහැකි තත්වයකට පත්වෙමින් තිබේ. එම තත්වය තුළ බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය ඔවුන්ගේ මූලික පහසුකම් සැපීම පිළිබඳ යෝගයකට මුහුණ දීමට සිදු වන අතර එම தত্ত্বය මගහරවා ගැනීමට නම් දෛනිකව සිරගත වන ප්‍රමාණය අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය කියලා සඳහන් කරනවා. ඔව් අවධානය යොමු කළ යුතුය මෙතුමිනි. දැන් අපි බලාගෙන ඉන්නේ මෙතුමිය මොකක්ද වෙනුවෙන් කරන්න කියන එක පිළිබඳව. මොකද නඩු කඩිනම් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වන උදවියට යම් සහනදායි සිර කඳුරු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එලි මහන් වැඩ කඳුරු වගේ ලෝකේ තියෙන ඔෆෙන්ඩර් මැනේජ්මන්ට් කියලා විෂයක්. මේ ක්‍රමවේද කවදද කොයි මොහොතද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා. මතන දැන් මේ වර්තමාන ආණ්ඩු යටතේ මං හිතන්නේ කරන ලද වැටලීම් වලදී රැඳවියන් 17000ක් පමණ සිරගත වෙලා තියෙන බන්ධනාගාරයේදී මේක ඊයේ පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ජම ගමාත්වරයා ප්‍රකාශ කළා. මං හිතන්නේ එතනින් පේනවා දැන් අපි දැක්කම දැන් අද පුවත්පත් ගණනාවකම තියෙනවා මේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් කරන වැටලීම් අත්තරංගුඩ ගැනීම දිනපතා සිදු වෙනවා. මහා පරිමාණයේ මේ වැටලීම් සිදු කරනවා. එතකොට මේ අල්ලගන්න පිරිස් මදන අප දෙන්න බෑ. වුන් පුනරුත්ථාපනය කරන උන්ට නඩු පවරන්න ඕන නඩු කඩිනම් කරන්න ඕන මේ කටයුතු නිසා තමයි බන්ධනාගාරයේ මම හිතන්නේ පිරි ඉතිරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එක පැත්තකින් සතුරු වෙන පුළුවන් මේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා සහ ඒ වගේම අනිත් පැත්තෙන් කොහොමද මේගොල්ලන් පුනරුත්ථාපනය කරන්නේ? ඔවුන්ට ඒව නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන් ජලිත වැරදි නොකරන තත්වයකට පත් කරන්න කොහොමද බන්ධනාගාරයේ කටයුතු කරන්නේ කියන කාරණේ මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. ඒ සඳහා මම හිතන්නේ කැබිනට් ඇමතිවරයා වගේම රාජ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද සිරකරුවෝද මිනිස්සුෝද කියලාත් අපි දැක්කා බන්ධනාගාරයේ ඉස්සරහ ගහලා තියෙනවා. ඒ වගේම දැන් මිනිස්සුයෝ නොවන සිරකරුවොත් ඉන්නවා. අතුලින් දැන් කියනවා ජනාධිපති මරණව ආරක්ෂකල එකම මරණවා කියලා තර්ජනය කරන සිරකරුවොත් ඉන්නවා. දැන් මේක මම හිතන්නේ මේක දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මේ අහිංසක සමහර සිරකරුවන්ටත් එළියට එන්න පුළුවන් තියෙන අවස්ථාව පුනරුත්ථාපනය පුළුවන් අවස්ථාව නැති වෙන්නත් පුළුවන් අර කීප දෙනෙක්ගේ තර්ජන ගර්ජන නිසා. මම හිතන්නේ ඒකනත් මම හිතන්නේ දැඩි අවධානයක් රජය යොමු වෙලා තියෙනවා. කවුද මේ විදිහට සිරගත වෙලා ඉන්නේ කියලා තද ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් මගින් අනාවරණය කරනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත වන්නේ බෙලේසුදාගේ මස්සිනා කුඩු සමග අත්තරංගුවට ගාල්ල දිසා සමූහ සහ හිනිදුම වාර්තාකරුවන් වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පතට. යනුව බෙලේසුදාගේ මස්සිනා අල්ලලා තියෙනවා ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් තමයි ඔහු අත්තරංගුවට ගන්නෙ. බැංකු ගිණුමේ ලක්ෂ 20ක් ත්‍රිරෝදර යදිරිකුලිසෙන් පෙනී හිටලා හැබැයි සුවිසල් නිවසකුත් ඉදි කරලා තියෙනවා. මේ පුද්ගලයා තමයි
චූටි කියලා හඳුන්වන්නේ එමෙදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ප්‍රධාන පෙළේ හෙරොයින් චාවාරම්කාරයෙක් වන වෙලේසුදා රඳවා සිටින බන්ධනාගාරයේ වෙතට ගිහිල්ලා ඔහුට පහසුකම් සපයමින් මහා පරිමාණයෙන් හෙරොයින් චාවාරමේ නිරත වීම තමයි චූටිගේ කාර්යභාරය. කියන්නේ චූටි උනාට කරලා තියෙන වැඩ චූටි නෑ සුළුපටු නෑ. දැන් වෙලේසුදාට ඇතුලේ වෙලේසුදා ඉන්නේ බූස බන්ධනාගාරයේ එයාට ඕන කරන පහසුකම් සැලසීම තමයි කරලා තියෙන්නේ. සප්ලයර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ. දැන් වෙලේසුදාගෙන කිව්වන් පස්සේ වෙලේසුදා ඇතුළු කිහිප දෙනෙක් පිළිබඳවත් අද වාර්තා කරන්න සිද්ධ වෙනවා. වෙලේසුදා කොස්කුඩ තාරක කංජිපාණි ඉම්රාන් පොඩිලැසි 40ක් එක්ක බූස්සේ උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද අරුණ පොත්පතට තිස්ස රවීන්ද්‍ර පෙරේරා හේමන්ත ලීනපතිරණ සහ එච් සමන් අක්බිමන සිට වාර්තා කරනවා. බූස්සේ රැඳවුවන් 45න් 40ක්ම උපවාසයේ, හැබැයි පොට්ටනෆ් ඇතුළු පහක් ආහාර ගණිති කියලා. බූස්ස රැඳවුවන් සංඛ්‍යාව 45යි. පාතාල නායක පොට්ටනෆ් ඇතුළු මෙතනිනලු කැවුම කියන අපරාධකරුවත් ප්‍රධාන සැකකරුවන් 5 දෙනෙකු පමණක් වර්ජිනේ නොතකා කෑම ලබාගෙන තිබෙනවලු. මේගොලු ඉල්ලීම් කිහිපයක් ඉල්ලනවා. ඒ තමයි දැන් බන්ධනා කියන්නේ උසාවි ගිහිල්ලා අපිට බන්ධනාගාරයට එද්දි පරීක්ෂා කරන්න එපා. ඊළඟට පරීක්ෂාවන් දැඩි පරීක්ෂාවන් නැවැත්වීම, නීතිඥවරුන් බූස්සේදී පරීක්ෂා කිරීම නැවැත්වීම, මෙන්න නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම පිළිබඳව ප්‍රශ්න මතුවෙන තැනක් මේ. නීතිඥවරුන් බූස්සේදී පරීක්ෂා කිරීම නවත්තන්න කියලා ඇයි සංවිධානාත්මක අපරාධකරුවන් නිල්ලන්නේ? දුරකතන ඇමතුම් ලබා දීමට අවස්ථා සැලසීම, නීතිඥවරුන් හමුවීමට දෙන විනාඩි 30 කාලයේ පැය දක්වා වැඩි කිරීම, ආපන ශාලාවෙන් ආහාර හා වෙනත් දේ ලබා ගැනීමට මසකට අනුමත මුදල වැඩි කිරීම, මෙන්න මේ ඉල්ලීම් වෙනුවෙන් තමයි මේගොල්ලෝ මේ නොකා නොබී ඉන්න හදන්නේ උපවාසය කරන්නේ. හැබැයි දැන් මේක අරුණ පුවත්පත ප්‍රශ්න කරනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහත්මයාගෙන් මේ ඉල්ලීම් ඉෂ්ට කරනවද, මේගොල්ලෝ මේ උපවාසයක නිරත වෙනවා එතකොට මේ ඉල්ලීම් ඉෂ්ට කරනවද කියලා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා කියනවා කිසිලෙසකින්වත් පරීක්ෂා කිරීම නවත්වන්නේ නැහැ. මේක අධිආරක්ෂිත බන්ධනාගාරයක් නිසා නීතිඥවරුන් රෙජිස්ටර් කරලා ගන්නේ, කොවිඩ් නිසා සිරකරුවන්ගේ දරුවන්ට ඕන් බලන්න ඉන්න දුන්නේත් නැහැ. ඒ අවස්ථාව සලසා දීම හැර වෙනත් කිසිදු කොන්දේසියකට යටත් වෙන්නේ නැහැ කියලා සඳහන් කර සිටිනවා. විනෝෂද ජනරාල් ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ මුලින්ම කැඳවූ දවස උඩ මතක ඇතේ. මෙතෙන්දි කිව්ව බන්ධනාගාරයේ විතර තිබුණු තත්ත්වය ගැන වார்த்தාවක් අනු ජනත්වක වහාම වෙනස්කම් වෙන්න ඕන. දැන් ඒ වෙනස්කම් වෙලා ක්‍රියාත්මක වෙලා යනකොට තමයි මෙන්න උපවාස පටන් ගන්න තියෙනවා. කියන්නේ එළිය උපවාස ගන්න, ඒ වගේ වෘත්තීය සමිති උපවාස ගන්න. දැන් ඒ වගේ මේ පාතාලේ ප්‍රධාන කට්ටියගේ වෘත්තීය සමිතියක් වගේ වෙයිදන්නේ නැත්නම් මොකද දැන් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන කිසිම ලැජ්ජ බියකින් හිරිකිතකින් තොරව මොකද අපි දන්නා දැන් එහෙම පරීක්ෂා කිරීමේ තමයි සිම් කාඩ් පත් සහ නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළට ගෙනියන්නේ. සමහර දැන් නීතිඥවරුන් මාර්ගිනුත් යම් ආකාරයකට ඔවුන්ට දුරකතන මතුම් ලබා දෙන්න පුළුවන්. මොකද අදත් මම හිතන්නේ ඒක අපි ඉදිරි ප්‍රවෘත්ති වලදී තියෙනවා මේ ඥානසාර හිමියන්ගේ ප්‍රශ්න කිරීමේදී යම් නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් මුලමා සංවිධානයේ ඒ යම් පුජ්‍යලයක් මම හිතන්නේ හොරෙන් පරිගත කරපු සිද්ධියක්. බලන්න මේ වගේ කාරණා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කාරණාගෙන කෙලින්ම බන්ධනාගාර කොමසවරයා ප්‍රතික්ෂේප කිරීම ඉතාමත් හොඳයි. මොකද මෙහෙම නලවන්න බෑ. මෙහෙම නලවන්න ගිහිල්ලා තමයි මේ වගේ පාතාලයේ දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊළඟට මෞබිම් පුවත්පත වාර්තා කරන පුවත්වලට අවධානය යොමු කරනවා. දෙමටගොඩ චමිද්දගේ ප්‍රධාන ගෝලයා රිස්වාන් කුඩුත් සමග දැලේ චාමර අමරසූරයා වාර්තා කර සිටින්නේ. ඊළඟට අද අරුණ පුවත්පතෙනුත් තවත් පුවත් උපුටා ගන්නට පුළුවන්. ඒ අතරේ දැන් කවුද මේ ඇතුළේ ඉන්නේ, බන්ධනාගාර ඇතුළේ ඉන්නේ කියලා සඳහන් කරාම බන්ධනාගාර ඇතුළේ ඉන්න උන උදවිය සමාජාලාවට සමාජගත වෙලා ඉන්නවා කියලාත් පේනවා. මෞබිම් පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්සල දෙකෙන් එකක් තමයි කළු පසුබිමක මෞබිම් පුවත්පත මේක මුද්‍රණය කරනවා. කොළඹ MC පෙරේරායි වාර්තා කර සිටින්නේ කොළඹ ප්‍රධාන පාසලක සහකාර විදුහල්පති ළමා අපයෝජනයක ඉස්කෝල විවෘත ඇරියන් පස්සේ බන්ධනාගාර වැහෙනවා කියලා කතාවක් තියෙනවා. හැබැයි පානදුරේ ගෙදරට ආපු ट्यूशन करना लमेक्व तम अपयोजन लक मे अपयोजने सिद्धिया गेदर गिहिल धर्व क्यूवा पास दिग काल पहुगे कोरोना काले तम सिद्धिया पटांगे नीट पे दर्व सिंघल पंथी अन्न बैकला अतिमधिकर तम पहुगे मसे पहुगे दवसक अम्मलता मेक दनगे नती है पास अम्मा अम्मे सहोदरी को गिहिल्ला मे गुरुवर आगे එමෙතනම සහකාර විදුහල්පතිවරයාගේ ගෙදර ඉස්සරහට ගිහිල්ලා ටිකක් ආවේගශීලීව කෑ ගහලා බැනලා කම්මුල්ටත් ගහලා තිනවා. එතනදී මේ විදුහල් සහකාර විදුහල්පතිවරයාගේ බිරිඳ ඇයත් ගිරුවරියක්ලු වැඩේ ෂේප් කරගන්න කාටවත් කියන්න එපා කියලා රුපියල් ලක්ෂයක් දීලා තිනවා. ලක්ෂයක් දීපු නිසා පැමිණිලක් දෙන්නේ නැහැ කියලාත් මේ අම්මා කියනවා. එතනත් වරදක් සිද්ධ වෙලා තිනවා. කොහොම වුණත් මේ යුවලටත් දරුවෙක් ඉන්නලු. ඒ දරුවත් පිරිමි ළමයෙක්ලු කොළඹ ප්‍රධාන පාසලක සහකාර විදුහල්පති ළමා අපයෝජනයක කියලා මෞබිම් පුවත්පත වාර්තා කර සිටිනවා. මේ තියෙන වැදගත්ම දෙයක් තමයි දැන් දෙමව්පියන් දැන් දැඩි විශ්වාසයක ඉන්නේ මේ ටියුෂන් වලට යවන්නේ. දැන් සමහර තැන් තියෙනවා ගෙවල් වලට ඇවිල්ලා ටියුෂන් කරන පෞද්ගලික උපකාරක බන් සමහර කණ්ඩායම්
කුඩා කණ්ඩායම් ඉන්න තැන් වලට යවනවා. මෙන්න මේ ස්ථාන ගැන වඩාත්ම පරිස්සමින්ගෙන මොකද ඔබගේ ගෙදරට ඇවිල්ලා උගන්වනවා නම් මොනවද වෙන්නේ කියලා විටි විට හොයන්න. මොකද අපි දන්නවා දැන් ළමයා ඉන්නේ යම්කිසි මානසික පීඩන ලක් වෙලා. ඒ නිසා ළමයාගේ යම්කිසි දෙයක් දැනගන්නේ කල් ගිහිල්ලා. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා ඒ වගේ දැන් අර කලින් කෝ කාර්යයේදී බන්ධනාගාර රණවීරයන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ආහාර සම්බන්ධයෙන්. ඒ කියන්නේ මගේ වතුර සම්බන්ධයෙන් උන්ට ඒ වගේ පහසුකම් තියෙනවා යම්කිසි උපවාසයක් කරලා ඒ සම්බන්ධයෙන් ඉදින් දිනාගත්තර කමක් නැහැ. නමුත් දැන් Tamanta තියෙන අර වගේ වර ප්‍රසාද ගන්න එක නීති විරෝධී දේවල් අතුල්ලා ගෙන්න ගන්න නම් කිසිම ආකාරයකින් ඉඩ දෙන්න බෑ. තවත් ප්‍රවෘත්ති තියෙනවා ගොඩක්. දිනමින පුවත්පත කියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජගත් සම්මාන දෙකක් හිමිව තිබෙන බව. ඒ තමයි මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් විදියට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජගත් සම්මාන දෙකක් කියලා වාර්තා කර සිටිනවා අද දිනමින පුවත්පත. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. ඒ තමයි කොවිඩ් මර්ධනය කිරීම සඳහා රජයේගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට සහ පැසසුමට ලක්වෙච්ච පුවත අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජනපතිගේ කොවිඩ් මර්ධනයට පැසසුම් මේ වාර්තාව ඒ කියන්නේ මාසපතා ඒගොල්ල ප්‍රගති සමාලෝචනය කරනවා. මේ වාර්තාවේ පරමාර්ථය වියත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් 19ක් සමාජික රටවල් කොවිඩ් 19 පැතිරීමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ශක්තිමත් නායකත්වයේ සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික මගපෙමින් අනුව ඒකාබද්ධව කොවිඩ් 19 වසංගතයේ වැළැක්වීමට ශ්‍රී ලංකාව වේගවත් තීරණාත්මක සහ සංවිධානාත්මක පියවර ගැනීම හේතුවෙන් රට තුළ වසංගතයේ මර්ධනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව සඳහන් කරනවා. තවත් කාරණයක් තියෙනවා. මොකද දැන් වීඩියෝ පටයක් හදලා ලෝකේ පුරා ප්‍රචාරය කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ ඔහුගේ කාලේදී දර්ශන අරගෙන වාර්තා චිත්‍රපටයක් හදලා තිනවා. මම හිතන්නේ ඒක ගැන ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරා. අපි පාර්ලිමේන්තුවේ විස්තර ඉදිරිපත් කරන තැනදී මේ පිළිබඳව සඳහන් කරන්නට හිටියේ. ඊළඟට දැන් ජනාධිපතිතුමා ගත තීරණ කීපයක් පිළිබඳවත් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඊට පස්සේ සඳුදා බදාද වෙනවා, බදාද සඳුදා වෙනවා. ඒ අනුව රජයේ වැඩ කරගන්න රාජ්‍ය ආයතන වලින් වැඩ කරගන්න වෙනද බදාදනන් ගියේ වැඩ ටික කරගන්න සඳුදට එන්න කියලා තීරණාත්මක කටයුත්තකට ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙනවා. මින්පසු මහජන දිනය බදාදා නෙවෙයි සඳුදා කියලා අද මෞබිම් පුවත්පතත් වාර්තා කර සිටිනවා. ඒ වගේම අද මෞබිම් පුවත්පත සඳහන් කරන කාරණාව තමයි අපි ඉස්සෙල්ලම ඒක මේ මුල් පිටුවෙන් උපුටා ගන්නවා. මෞබිම් පුවත්පතේ සේරම හරි සර් කියන නිලධාරීන්ට කන් දෙන්නේ නැතුව සරල තැනින් පටන් අරගෙන වැඩේ කරමු. 2005 දී අපි බලයට පත් වෙනකොට එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. මගේ ගේ ගාව ඉඳලා මීටර 100ක් ඇතුළත කුණු ගඩවල් 3ක් තිබුණා. අපි පුංචි තැන් වලින් පටන් ගත්තේ. හැබැයි ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ අනුව අද මෞබිම් පුවත්පත 8 වෙනි පිටුවේ මේ පිළිබඳ විස්තර වාර්තා කරනවා. සේරම හරි කියන නිලධාරියන්ට කන් නොදී සරල තැනින් වැඩ පටන් ගනිමු කියලා කියන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට. හරි සර් සියල්ල හරි කියන නිලධාරීන් ඉන්නවා. ඒ අය එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒ සැලසුම් තියෙන ෆයිල් එකේ ඒවා මහ පොළවට ගේන්න ඕන. ඒක තමයි රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වගකීම. ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කැබිනට් ඇමති, වැඩ කරන්නේ රාජ්‍ය ඇමති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජ්‍ය අමාත්‍යවරුන් අමතා එහෙම කියලා තියෙනවා. සරල ආරම්භයකින් කල්ගත වෙන විට ලොකු වෙනසක් කරන්න පුළුවන් බව සඳහන් කරනවා. ෆයිල් සැලසුම් මේවා සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊළඟට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ වගකීම ඔබට සහ මට පැවරී තිබෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටිනවා. ඊයේදී රාජ්‍ය අමාත්‍යවරුන්ට තමයි මේක සඳහන් කර සිටියේ. කාරණාවක් කොදිනුස දැන් කැබිනට් ඇමතුරු තමයි තීන්දුව తీරන ප්‍රතිපත්ති ගන්නෙ. ප්‍රායෝගිකව වැඩ කරන්න ඕන රාජ්‍ය අමාත්‍යවරු. මම හිතන්නේ හොඳට ඒක බෙදලා දීලා තියෙනවා. මම හිතන්නේ එතකොට නිදහසක් තියෙනවා. ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නවා කැබිනට් ඇමතුරුන් සහ සොයා බලනවා. වැඩ පටන් අරන් වැඩ කරලා පෙන්වන්න ඕන රාජ්‍ය අමාත්‍යවරු. හොඳ අභියෝගයක් උන්ට අභියෝගයේ ජය ගන්න මම හිතන්නේ හොඳ වාතාවරණයක් සකස් කරලා තියෙනවා. හැමදේම කියද්දී හරි ඕචා නියමයි කියන එක නෙවෙයි වගකීම කියන එක තමයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. ඒක රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාගේම වගකීමක් සියයට ගන්න ඕනේ. ඊළඟට නයනතරංග ගමගේ අද අරුණ පුවත්පතට වාර්තා කරනවා. ගවයා ගැන තීරණයේ මසකින් කල්යයි කියලා. ඊළඟට ඒක මෞබිමට වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම විස්ස අධ්‍යයනයට අගමැතිගෙන සත්පුද්ගල කමිටුවක් කියලාත් වාර්තා කර සිටිනවා. විරාමයට යන්න කලින් ප්‍රසාද්නේ විස්සට අධ්‍යයනයට අගමැතිගෙන සත්පුද්ගල කමිටුවක් කියලා කියන්නේ ඊයේ සවස පාර්ලිමේන්තු අගමැති කාර්යාලයේදී
තිබුණ සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂ පක්ෂනායකින්ගේ සාකච්ඡාවක් තමයි තිබුණේ මෙහිදී විෂ සම්බන්ධයෙන් යම්කිසි මතවාදෙමය වශයෙන් ඒ කියන්නේ යම්කි යෝජනා වගේ ඉදිරිපත් වෙලා තියෙන මේ ගැන අධ්‍යයනය කරන්න කියලා කමිටුවක් පත් කරන්න ඕන කියලා අගමැති මහින්ද රාජපක්ෂ පක්ෂනායකට ප්‍රකාශ කළා ඉදී ජීඑල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරා නිවාසී පාසිල්ලා විමල විරංශ උදේ ගම්මන්පිල ජනාධිපති අලි සබ්රි සුශීල් ප්‍රේමජයන්ත ප්‍රේමනාසි දොළවත් යන මහත්තුරුන් තමයි මේ හත් දිනට අයත් වන්නේ ඒ වගේම ආණ්ඩු පක්ෂ පක්ෂවල යෝජනා විෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සාකච්ඡා කරන්න පුළුවන් මෙම කමිටුවට සති දෙකක කාලයක් ලබා දීලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරලා වාර්තාවක් සකස් කරලා අගමැති වෙත ඉදිරිපත් කරන්න වැස්ස විස්ස වෙනකන් යනවා කියලා කියනවා කොහොමුණත් අද නම් එහෙම අහසේ නපුරු පෙනුමක් තිබුණේ නැහැ අපි සූදානම් විරාමයක් ලබන්න දේශපාලන පරිගණක පිළිබඳ ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබා දෙමින් ඊයේ පොලිස් පරීක්ෂක ඉරෝෂ් මලවරාචි සදහන් කර තිබෙනවා ශානි සහ ඊට පස්සේ නිශාන්ත දසිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් තමන්ගෙන් ඉල්ලුවා කොළඹ කාගේ හරි දන්නතන කිඩමක් තියෙනවද කියලා කියන්න. එතකොට මේකේ අපි ආයුධ ටිකක් බලලා ආයුධ කොට ගන්න වගේ පෙන්නන්නම් වාස්කුණ වර්ධනට එරෙහිව නඩුව මිතුරාගේ ඉදමට ආයුධ දැමීමේ ශාන්ලාගේ නිශාන්තලාගේ බලපෑම් මතයි තමන් කටයුතු කළේ කියලා ඔහු කියනවා. ඊළඟට මෞබිම් පත්පත වාර්තා කරන තවත් පොතක් තමයි බුදුන්ට අපහාස කළ කතක් අත්අඩංගුවේ කියලා මේ අපහාසය කොහොමද සිදු කරලා තියෙන්නේ ඊයේ කොළඹ නාරහිම පිට පෞද්ගලික රෝහලකට අවිල්ල තියෙනවා මේ ඇඳන් ආපු සාරියේ බෝඩර් එකේ සහ සාරියේ තැන් තැන්වල බුදු රුව මුද්‍රණය කරලා තිබෙනවා මේ කාන්තාව කල්මුණේ ප්‍රදේශයේ පදිංචි කාර්යයක්ලු කොළඹ ප්‍රදේශයේ ඉන්න වෛද්‍යවරයෙකුගේ ගෙදර වැඩ කරනවලු ඊට පස්සේ කොහොම හරි සාරිය මාරු කරලා තියෙනවා මේ සාරිය අත්අඩංගුවට අරගෙන තියෙනවා ඊළඟට රජයේ ඉඩම්වල පදිංචි අයට නිත්‍යානුකූල ලියකියවිලි 30 වෙනිදාට පෙර අයදුම්පත් බහර දෙන්න ඉතා කඩිනමින්ම රජයේ ඉඩම්වල පදිංචි අයට නිත්‍යානුකූල ලියවිලි ලබා දෙන්න තීරණය කළ තිබෙනවා රජය තමන් දැනට පදිංචි වෙලා ඉන්න ඉඩමට රජයේ ඉඩමට බලපත්‍රයක් නැත්නම් කිසියම් නිත්‍යානුකූල ලියවිල්ලක් නැත්නම් 30 වෙනිදාට කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි අගමැති ග්‍රාමසේවක කාර්යාලයට හරි බාර දෙන්න කියලා කියනවා විස්ස පිළිබඳ කතාවක් තියෙනවා අද අපි ඊට කලින් අවධානය යොමු කරනවා ඒ කියන්නේ විස්ස පිළිබඳ ඊයේ කැබිනට් තීරණ දන් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සාකච්ඡාවට ගැනුණා අද අරුණපුවත්පත් වාර්තා කරනවා 20ට සහාය දෙන්න පිල්මාරු කළ යුතු නැහැ හැබැයි ඒකට බාධාවකුත් නැහැ කියලා කැබිනට් තීරණ දන් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අරුණපුවත්පත් 8 වෙනි පිටුවේ වාර්තා කර සිටින්නේ ඒ කාරණාව යනුව අමාත්‍ය කෙහෙලේ රඹුකල මහත්මයා සඳහන් කරනවා අපේ රජෙන් පනතක් දානවා නම් රජය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා අපේ කණ්ඩායම ගැනල්ල ඒ ගැන කතා කරනවා කණ්ඩායම තුල විවිධ මතවාද තියෙන්න පුළුවන් ඒ වෙනස් මතවාද වලට ඉඩ තියන්න පුළුවන් හැබැයි අවසානයේදී තීන්දුවක් ගත්තාම සාමූහික වගකීම තුල ඒ පිරිස රැඳෙනවා කියලා කියනවා 17 19 සම්මත කරගත්තෙත් 3 2 තිබිලා නෙවෙයි ගුණදාස සමරසේකර නලින්ද සිල්වා වගේ අයටත් අපි ඇහුම්කම් දිය යුතුයි කියලා උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා මොකද මේ 20 වෙනි සංශෝධන සම්බන්ධ ලේඛනවල යම් ගැටලු තියෙන්න පුළුවන් හැබැයි ඒ ගැටලු මොනවද කියලා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා ඒ කමිටුවේ අදහස් අරගෙන ඒවා වෙනස් කරගන්න පුළුවන් ඒකට කාලය ලබා දෙන්න තමයි මේ විදිහට ගැසට් කරලා සහ ගැසට් කරලා තියෙන කල් ඇතුව එහෙම නැත්නම් කඩිමුඩුවේ සම්මත කරගත්තේ නැහැ ඊළඟට අපි අවධානය යොමු කරන්න කැමති මේ 20 පිළිබඳව කතිකාවත ඇති වෙද්දී විශේෂයෙන්ම සමගි ජනබලවේගය කියනවා 20ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න නියමිතයි කියලා. ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය අඩු වුණා වුණත් මේ සටන පාරට ගෙනල්ලා තියෙනවා. සටන ඒ කියන්නේ නිද්‍රාශීලීභාවයකින් තොරව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න යනවා. හැබැයි දහනවෙන් කළ ඍතවීම දේශපාලන ඍතවීම 20ෙන් ආපසු හරවා යවා තිබෙනවා කියලා ආචාර සම්පත් රාජපක්ෂ මහත්මයා සාකච්ඡාවකදී සඳහන් කරනවා. අරුණපුවත්පත් වාර්තා කර සිටිනවා. ඒ අනුව ලංකාවේ රාජ්‍ය සේවයට අනියම් බලපෑම ඇති වෙන්න පුළුවන් ද 20 නිසා වෙන ප්‍රශ්නෙට පසුගිය සමයේ ආන්දෝලනයේ ලක්ුණු හඬපට හරහා දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසමින් එළියට එන දේවල් වලින් මේ බලපෑම යහපාලන සමයේදීත් තිබුණු බවට පැහැදිලි. ඒ කියන්නේ මේ දහනව වෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන රාජ්‍ය සේවා කමිෂන් සභාවක් තිබුණා අය අධිකරණ සේවා කමිෂන් සභාවක් තිබුණා අය ස්වාධීන අධිකරණයක් තිබුණා අය කිව්වා වුණත් හඬපට එහෙම එළියට ආවයින් පස්සේ පැහැදිලි වෙනවා එතන එහෙම තිබුණේ නැහැ. යනු ඔහු කියන මේ தත්ත්වය නැති කරන්න ව්‍යවස්ථා සංශෝධනයේ පමණක් බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂව හොඳ දේශපාලන සංස්කෘතියක් තියෙන්න ඕනි කියලා. ඒතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ආචාර සම්පත් රාජපක්ෂ මහත්මිය කියනවා ද්විත්ව පුරවැසිභාවයේ තියෙන අයෙක්ට පාර්ලිමේන්තුවට යන්න නොහැකි වීම සහ රජයේ ඉහළ නිලතල දැරීමට නොහැකි වීම කාරණා හොඳයි. නමුත් දහනව ව්‍යවස්ථාව හදපු කණ්ඩායම තුල තිබුණේ ඒ අරමුණ නොවේ. ඊළඟට ලංකාවේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න නැතුව ඇයි මේ 20 වෙනි සංශෝධන ඉක්මනට ගේන්නේ කියන ප්‍රශ්නෙට ආචාර්ය සම්පත් රාජපක්ෂ මහත්මයා කියන්නේ ලංකාවේ තත්ත්වය වෙනස් මේ කරුණ ආණ්ඩුව
ඇත්ත සහයෝගය දක්වන සීල් සංවිධානත් මතු කරනවා නමුත් ප්‍රායෝගික තත්ත්වය තුළ නම් ලංකාව තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම ලේසි කටයුත්තක් නෙවෙයි ඒකම ආණ්ඩුව මේ හොඳින් අධ්‍යයනය කරලා තියෙන යහපාලන ආණ්ඩුවේ තිබුණු දුර්වල සහ වැරදුණු තැන් ඒ නිසා ආණ්ඩුව සූදානම් නැහැ එවැනි කාර්යයකට අත ගහලා මේ දුර කාලය අපතේ යවන්නේ ඒ නිසා තමයි ඔවුන් ව්‍යවස්ථා කටයුතු ඉතා සුමටව කරගෙන යාමට කටයුතු කරන්න කියලා ආචාර්ය සම්පත් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා සභාවල තියෙන ප්‍රායෝගික දුෂ්කරතා මං කියන ගැටලු ගැන හොඳම උදාහරණ දෙකක් තමයි රංජනරාමක මහත්මයා දුරකතන පුතුන් ලබා දෙනවානේ FCID එකේ ප්‍රධානියට ශානි අබේසේකර CID එකේ ප්‍රධානියට මෙහෙම ලබා දෙනවා. ඒතකොට මේ ලබා දීලා කරපු බලපෑම ස්වාධීන පොලිස් කොමිසම නතර කරන්න බැරි වුණා. නීති ප්‍රතිපදන නැහැ. මේ වගේ තත්ත්වයක්. ඒතකොට දැන් අපි ස්වාධීන මැතිවරණ කොමිසමේ හූල් මහත්මයා මේ මැතිවරණ එපයි කියලා යනවා උසාවි. ඒතකොට මැතිවරණ කොමිසමේ සමාජිකයෝ පුළුවන් මැතිවරණ එපයි කියලා විපක්ෂයත් එක්ක උසාවි යන්න. මොකද්ද ඒවට තියෙන නීති රීති? මෙන්න මේවා තමයි දුර්වලතා. ඒ වගේ හුඟක් තියෙනවා. ඒවා මම හිතා ඉතා ඉක්මනින්ම හරි ගස්සන තමයි විසින සංශෝධනයේ එක්තරා අරමුණක් වෙලා තියෙන්නේ. රට හදන තැන ඊයේ 20 ගණන්ත් කතා වුණා. ඒ අතරේ සංශෝධන වලින් පසු හෝ MCC ගිවිසුම අත්සන් කිරීමට රාජ්‍ය අපේක්ෂා කරනවාද කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රශ්න කරනවා. ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කරනවා කිව්වා. නිදහස් සසුරස්ෘදි මහා සංගරත්නයේ මාරාන්තික උපාසකයන් නිලුණු මොහොතේ ඔය සමාලෝචනය ගැන කියුනේ නැහැ. රටම ලේ විලක් බවට පත් වෙනවා. MCC ගිවිසුම සහ මුලින්ම ඉරාදමනවා කිව්වේ අර ජනතාවට පොරොන්දු ආකාරයට මේක ඉරාදමනවද නැද්ද කියලා අහනවා. එතනදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිමාත් ගබ්‍රාල් මහත්මයා කියනවා MCC ගිවිසුම් පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාවෙන් ඒ ගැන දැනගන්නට පුළුවන්. MCC ගිවිසුම් පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාවේ ඒ පිළිබඳ සමාලෝචනයක් සඳහන් ව ඇති බැවින් මේ වාර්තාවෙන් ඒ ගැන දැනගත හැකි මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රසංස්කරණ අමාත්‍ය අජිත් නිමාත් ගබ්‍රාල් මහත්මයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය. එබැවින් බගකිරිතු රජයක් විදිහට යෝජිත ගිවිසුමේ කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කළා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා. රටට අහිතකර කිසිදු කාරණාවකට අපි එකඟ වෙන්නේ නැහැ කියලා සඳහන් කර සිටිනවා. ඊළඟට මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කිව්වා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිතුමාට පස්සේ 19 සංශෝධනය ගෙනාවේ රනිල්ට බලය දෙන්න. 20 වෙනි ව්‍යවසාය සංශෝධන ඉදිරිපත් කළ පසු සමගි ජන බලවේගයේ ටෙලිෆෝනේ වයර් ගැලවිලා සජිත් ප්‍රේමදාස මහත්මයාට විරුද්ධව ඡන්දය දීමට කී දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවද කියලා ඔන්න බලන්න කියලා ඔහු කැට තියලා කිව්වා. ඊළඟට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්මයා කරපු යෝජනාවක් තියෙනවා. එතන මන්ත්‍රීවරුන්ට CD DVD තැටි එපා. ඒතරතුරු මන්ත්‍රීවරුන්ගේ ලැප්ටොප් එකට දෙන්න කියලා. ඇත්ත මේ යන වේද මඩු කරගන්න පුළුවන්. ඊළඟට 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරීම ඉන්දියාවට පිටින් කිසිවෙකුටත් කළ නොහැකි කියලා දෙමළ ජාතික සංධානයේ දරන මතය මන්ත්‍රී විනෝ නෝහනාදලිංග මහත්මයා ප්‍රකාශ කර සිටියා. එතනට ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා අද රට ලිඳ පතුලටම වැටිලා කියලා කියද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වෙදිරිමාන මහත්මයා කිව්වා ඔව් ආර්ථික උත්සාහල ගොඩක් හිටියා ආර්ථික විද්‍යාව ගැන අසාමාන්‍ය උද්දච්චකමක් නිසායි පසුගිය ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වුණේ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ තවත් සිද්ධි වගයක් වුණා පාර්ලිමේන්තුවේ මෙතන පුවත්පත්වල වාර්තා වෙලා නැහැ. නමුත් අපි ඇසින් දුටු එකක් තමයි මේ සිද්ධි දෙකේ යම්කිසි සම්බන්ධයක් තියෙනවද? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහත්මයා සහ ඔහුගේ සාමාජික පස් දෙන අතර විශේෂ සාකච්ඡාවක් තුන පාර්ලිමේන්තු සංකේ බිම්මාලේ පුස්තකාලෙක් තර කොටසක ඔවුන් පමණයි සාකච්ඡා කරේ. වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන තමයි යම් යම් තීන්දුව ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ මහින්දන් දලුජ්ජමගේ අමාත්‍යවරයා කිව්වා විශ්වයෙන් සංශෝධනයේ ඡන්ද විමසන දවසට 10ක් 15ක් විපක්ෂයෙන් සහාය දෙනවා එන්නත් ඉඩ තියෙනවා කියලා. ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කළුපටි විරෝධයක් තිබුණේ සාටක විරෝධයක් ඒ කියන්නේ ප්‍රේමලාල් ජයසිංහ මහත්මයාගේ දිරුන් දීමට ඒ තිබේ. ඒ අවස්ථාවට කළුපටි දාගන්න ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදෝදීන් මහත්මයාගේ පක්ෂයේ කවුරුවත් ආවේ නැහැ. ඒ විරෝධයට ආවෙත් නැහැ. එතකොට සෝවිත හමුරුවන්ගේ පිළිරු ඉස්සරහ තිබුණු විරෝධයටත් ඒ පක්ෂවල කට්ටිය ආවේ නැහැ. ඇයි ඒ? මේ ගැන දේශපාලන ශාස්ත්‍රයේ යම් යම් කසුකුසුවක් පවතිනවා. ඔව් පාර්ලිමේන්තුවේ එහෙම කතාබහ සිද්ධ වෙනවා. ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරපු තවත් කාරණාවක් තමයි ග්ලයිෆොසේට් ලොරියක්ම කොටු වෙලා තියෙන බව අපි මුලින් වාර්තා කරන්න හිටපු පුවතක්. ඒ තමයි දක්ෂිණ අධිවේගයේ සැරිසරද්දී ග්ලයිෆොසේට් ලොරියක්ම කොටු මහරගම ප්‍රදේශයේ කෙනෙක්ගෙන් අරගෙන මේවා විකුණන්න ගිහිල්ලා තියෙන්නේ තනමල්විල ලුණුගම්බෙහෙර වගේ ප්‍රදේශවල. රුපියල් ලක්ෂ 12ක් පමණ වටින ග්ලයිෆොසේට් මේක තහනම් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඒ නිසා ග්ලයිෆොසේට් මේ කෘෂි රසායනය අඩංගු ලක්ෂ 12ක් පමණ වටින ප්‍රමාණයක් අඩංගු ලොරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊළඟට පොහොර ගැන කතා කළාම අද අරුණ පුවත්පත කියනවා මඩ පොහොර ඊළඟ කන්නයට නොමිලි ලබා දෙන්න රජය තීරණය කර තිබෙන බව නයන තරංග ගමගේ වාර්තා කරනවා. ඉදිරි මහ කන්නේදී වී ගෝවින්ට අවශ්‍ය මඩ පොහොර නොමිලි ලබා දීමට රජය තීරණය කර තිබෙන බව සඳහන් කර සිටිනවා. ඊළඟට
तवत्कार कीपैक्मती अभी अवधान करतमय अभी इकपैत किंग सदाहन कर अपू आकारेट देशपालन फलिगनी पिलिबंद प्रकाश सटहनुना मूलवता विधि इवगेम तवदुटत इशा रत्नकार वार्ता कर अद अरुणपुअपतट मिग्गणुन परीक्षण अदाल अत्यावश्य लियविल्लगेन्न पैविसिहतर युक्रेनेट गिहिन आवाकेल हिटपु विदेशमति मंगल समर वीरमहात्म्य देशपालन फलिगनी विमसन जनाधिपति कोमिसमहमु साक्षिदिमिन सदाहन कर सिटिनवा दिदास पहलवे हरि दासी हरि दवसक जनाधिपति मैत्रीपाल सिरिसेन महात्म्य मट किव्वा ए हे गिदरट एन्न कियला अविल्ल किव्वा मे विज्ञान परीक्षण अवसन विल उसावियट बी वार्ता विदिरीपत करान पुलुवन हेबाई अवश्यम लेखन देख कडुवक तियेनवा ए लियवेली देख इरट विदेशमति वरट कियला हेकिता किक्मंट गेनल्ल देन्न कियला ए अणुव मम नियोज्य पोलिस पतिवरया एक्क अपराध पुलिस मूल्य अपराध कोट्टासे नियोज्य पुलिस पतिवरया समग हदिसीम युक्रेने विदेश मतिवरया समग साकच्छा कर हमुवीमक वेन करगेन मम पैविसी हतरकट युक्रेनेट गोस एनम उदे गिहिल्ल हवस आवा युक्रेनेट गोस एहि विदेश मतिवरयट अपे अवश्यतावा कियला मी वेडे करगेन आवा कियला संधान कर सिटनवा मंगल समरवीर हिटपु विदेश मतिवरया एकेने पैविसी हतरक एतुलट गिहिल्ल मे परीक्षणेट अवश्य करन लियविल्ल गेनल्ल तियेनवा ए मुखकटद अबे अवसानदी मेव साकच्छावट गेनेने देशपालन पलिगेनीम पिलिबंद विमसन जनाधिपति कोमिसम राजतांत्रिक मट तानापति कार्यपति सेवया युक्रेन के दुराटक गिहिल पैसे इनम ओन ये सदा यान वीद मगन एफ सी ई डी पोलिस मूल अपराध विमर्शन ऐकेटे मे वे मगतने पोलिस मूल अपराध ऐके विमर्शन सदा विशाल वशन पीरस अटगिया विदेश गतना डुबा वलगिया सालू बैंक हिस्सा मगतने मगत आंड मगतने परीक्षण अकान नियमित मगत विशाल प्रमाण गिहिल एक दिवाल होयान के लिए मे आ कार्यपीठ गिहिल अविल तीन ये सदा विज्ञ वीद मगन खौरत कथाकारी ने तेल नवे गिन्न मर्दने कल्लतीन देन श्रीलंका वट नायक सतपुम पनहक इहा दुरीन नतर कल्लतीन नवे तेल कांतुन सागर कलापे दूषण विमी इडक्तीन बब अद साली कुमार गुणशेखर अरुणपुर पत्र वार्ता कर सिटवा सामुद्रीय परिसर आरक्षण अधिकारी सामान्य अधिकारी आचार्य टर्नी प्रदीप कुमार महात्म्य पुटा दकुमीन नवाश्रित मुहदु कलापेन लबाग जल सांपल रजे रस परीक्षक प्रयाट भारतीय मठ ईए सामुद्रीय परिसर आरक्षण अधिकारी कटेतु कला मुहदु जल सांपल संबंध संपूर्ण වාර්තාව නීතිපති පෙරට ලැබෙන්නේ සඳුදා දැනට මූලික වාර්තාවක් ලබා දීලා තියෙනවා ගිනිගැමියන්ට ලකුණු නැවේ ඉන්ධන මුහුදට එකතු වී තිබෙන බවත් මේ නිසා මුහුදු ජීවීන්ට සහ ශාකවලට බලපෑම් ලැබීමේ අවදානම තත්ත්වයක් පවතින බවත් සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කර තිබෙන බව අද අරුණපුවත් පත සඳහන් කර සිටිනවා ඊළඟට පරිසර විනාශයන් ගැන කීවාම හන්තාන රක්ෂිතය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා ගේ ඉදමක් ඔහු සුද්ධ බුද්ධ කලා කියලා පහුගිය දවසක වාර්තා වුණා අද අරුණපුවත්පත කියනවා තවත් ඉදම් පාළුවෙක් අතින් හන්තානයක් කර 20ක් කොටස් කර වෙන්දේ සිට සූදානම් මෙන්න ඒ ඉදම සාලි කුමාර් ගුණසේකර සහ චාමර පල්ලෙගෙදරයි වාර්තා කර සිටින්නේ ඒ අනුව මේ ඉදම ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලිකුට ලබා දී ඇති බව පැවසෙනවා හන්තාන කඩුවෙත්තේ අදි 2500 3000ක් අතර කලාපේ මේ ඉදම පිහිටා තිබෙනවලු මේ දවස්වල මේක සුද්ධ කරලා කොටස් කරලා විකුණන්න ලෑස්ති වෙනවලු මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරී සභාපති සමරසිංහ මහත්මයා කියා තිබෙන්නේ හන්තාන කලාපේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පරිසරික ආරක්ෂණ කමිටුවේ අවසරය ලබා ගත යුතු බව මොකද පරිසර සංවිධාන පෙන්වා දෙන ආකාරයට සංවර්ධනය කරන ඉදම සහිත භූමිය අභ්‍යන්තරයේ හුණුගල් පාෂාණ සහිතයි එලිපෙහෙලි කිරීම නිසා අධික වර්ෂා තත්ත්වයකදී නායාමේ අවදානම වැඩි විය හැකි බව තමයි මොවුන් සඳහන් කර සිටින්නේ ඒ අතරේ විරාමයට යන කලින් ඉක්මනට කියලා ඉන්නම් විතර ගණන්නේ මේ දවස්වල ප්ලාස්ටික් විතර දමා කෑම හැදූ හෝටලයක් වටලයි දැන් මේක කිව්වන් පස්සේ මේ කොළඹ නෙවෙයිනේ කියලා හිත හදාගන්න හදන්න එපා වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ හෝටල් හිමිකරුට එරෙහිව නීතිමය පියවර අරගෙන තියෙනවා යා වවුනියාවෙන් හමු වෙන්නේ මේ හෝටලේ බිත්තර රෝල් සනුම් කොට ඒ ආහාරයට ගත් පාරිභෝගිකයෙකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතුවෙච්ච නිසා තමයි කියලා තියෙන්නේ එතකොට ප්ලාස්ටික් බිත්තර තමයි මේ රෝල් එක ඇතුලේ තිබිලා තියෙන්නේ ප්ලාස්ටික් බිත්තරක් තියෙනවා ඒ නිසා ප්‍රවේශමයි विदेश पुअतरे अद मौबी पुअपत सिहिपा करण दिदास एक सेप्तर मस एक अदवे दवसकतम ट्विन टवर्स वर्ल्ट अमेरिका वे लोकल मध्यस्थान वेल्ट प्रहार अद वेनकोट औदु दहनवे एक गण समर उत्सव प्रयत्न ईलंगट बेरूठी पहुगे दवसक अर अमोनियम नाइट्रेट गबडावक गिन्नाख्यति उन आयत नेवतरी मख्यति वलती है हेबई मुखाद हेतु तवदृट परीक्षण मट्टमेती वार्ता वेल मुखाद हेतु इलंगट अद
දිනමින පුවත්පතින් උපුටා ගන්නවා අහම්බෙන් මුණ ගැහෙනු ජීවිත අහම්බෙන් මුණ ගැහෙනු මිනිසුන් පිළිබඳව බැල්වියන පරපුරක අවසාන මහපුරුක කියලා සොඳුරු සරල මිනිස්සෙක් පිළිබඳව බාලප්පු මාමා ජීවත් වෙන්නේ තීනියාවල ගම්මානයේ තීනියාවල තියෙන නෙළුවට යාබද අතිශෝක්තියෙන්තරව ලියාතබිය හැකි ගම්මානයක් අවුරුදු 60කට ආසන්න බාලප්පු මාමා නෙළුව ගම්මානයේ පරසිදු අත්කම් ශිල්පියෙක් විදියට වඳුරුවැල් තඹටුව තඹටුවැල් වේවැල් කුකුළුවැල් වගේම තුඹරෑනවැල් යොදා ගනිමින් බාලප්පු මාමා ගමේ සැමටම වට්ටි පෙට්ටි හදලා දෙනවා සතුට කියන්නේ සල්ලි නෙවෙයි මහත්වෝ මම විශ්වාස කරනවා ඒක ඒක නිසා මැලනකම් මම වැල් එක්ක මේ ජීවිතය ගෙවනවා කෙනෙකුට ජීවිතයක් පෙට්ටියක් ඕන කියව මම කවදාවත් බෑ කියන්නේ නෑ මම බෑ කියලා තියෙන්නේ අපේ ගෙදරට වට්ටියක් පෙට්ටියක් කියන්න විතරයි මම පිට මිනිස්සු කාටවත් බෑ කියලා නෑ මම වට්ටියක් පෙට්ටියක් කියන්න බෑ කියලා කිව්වොත් ඒ ගෙදර කෙනෙක්ට විතරයි අපේ ගෙදරට විතරයි මේ ජීවිත නාටකීයයි කියලා ඔබට හිතෙන්න පුළුවන් අද රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන අපි විශ්වාස කරනවා අපිට වගකීමක් टेलीविजन राज्य नाट्य उलिलपिलिबंदर नाट्य कला पिलिबंदर कथा करन वेदिका नाट्य कला अभिषेक राज्य नाट्य उलिल दिदहा स्विस हतलिस अटवन वर्ताय मी पवेत्तेन्नी अद हवस हायट नेलुंपुकुन महिंद राजपक्ष रंगहलेदी चंद्रश्री भोगम महात्म्या राज्य नाट्य उपदेशक सभा उपसभापतिमा लियन लिपिय मेकदी देशी नाट्य कला अभिवृद्धि प्रगमनेट महंगु सेवेकल कलाकार अंट जीवित इक्वरक पमनकदीन नाट्य कीर्ति रंगाभिमानी प्रसादिनी गौरव सम्माने मेवर पीरण मेन्े प्रवीण नाट्यवेदी निशंक दिद्यनीय प्रवीण किवीर सम्मानीय अंगरचना शिल्पी बुद्धदास गलपति सह प्रवीण रंगन शिल्पिनी अनुरा बुलत सिंह लखन विशिष्टांत भव भोगमु महात्म संधान करण अभी ये विशिष्टांत शुभपतन इवगेम रजे हुंद पीवर करगिनतिनो देशपालनिक वशेन विविध मत दरुवा उनात मी कलाव देशपालनिक पटलवागान नेतुव गरकुले इत्ताट करकिरी में संप्रदाय पटान नरगिनतिनो एकट तपे कृते वेदित्य फल करनो अपी काटून बालनो अरुण पुअपते उपुटा गण रंचगुडल मे कटक हनवटकन कविदेक बल्लन बेल्लियन पलाते अटुलुगम इस्ट्रैक् नवता एत सपा कैम हेतु बलू खल मिहिमय हेलिवन्े हेतु बलू खल मिहिमय हेलिवन्े उंगे जोब्बिक एह गैनुंट गिहि जावार मेक् मतुकु मत्कुडु अल्ला गन्न अटुलुगमट गिय पोलिसे निलधारीन सपा कै निसा एहि वनिता पिरिसक बलू खरदर नेत दैन बुह बुह पमनी एक्सज अतिपक्षे नायक रणवीर सिंह महात्मा की नायकत्व संबंधी ताम कथाकर मीन दिन मीन पत्पत दर्शक हतरवरा काटून विश्व पराधकर नायकत्व गीला रणल तो उन्न आराधन अवितु एक विश्व शुअर एक दिनाई एहना ඊළඟට එම් ඩී වීරරත්නගේ මරිසිපාල කාටුනිය පොකට් කාටුනිය මොබින් පුවත්පත නුඹට ගන්නවා පෙරදුණු මන්ත්‍රීවරු තවම නිල නිවාසවලුලු हसंत विजयनायकून केक् गेरिया खपन बलागनीन्व नव कथानायक महिंद्या पाभिवर्धन महात्म्य मीन हिटपु कथानायक करू जयसूरी महात्म्या पेन्न तमंगे दिव हुंगे तुआल विलातीनो दिवट इतकोट कोहमद मे मगिता केक् गेरिया मे मे समावे मे किरी किरी दलिपीएं किरीकाने अपने पेने दलिपीएं किरीकाने कट तुवाल करगा तूकोम किरीकाने के कल्पना करवा नवकथानायक महिंद आप अभिवर्धन महत्या एम डी वीररत्न काट नोपिनी अपेनो दीदवस्थल पिरीसख पलात्सभा ओणि ओणि कील वाद करणवा पलात्सभा अतुले इन्नय पलात्सभा ओणि कील एक ओंगे सटन पाठ्य इली इन्नय पलात्सभा हसंत विजयनायक हुरेरा खाटने अरुण पुगत पत्र आनविरुंदाव डोस कर लतीने एमती माल्ली केनेक्लुबा मिनी मद्दुम बंडार वेन्न गीहिंद सर अपि अद दिन विन पुगत पते दर्शन कपुगे के खाटोने निम करनो दर्शन ट पेन विदियत विस्स एनवा वंगु सहित पारक पार दिपत्तींदला एक पत्तक अनुर कुमार दिशानायक मंत्रीतुम अनिक पत्ते विपक्ष नायक सजित प्रेमदास महात्म्या उदलुदानवा रणिल विक्रमसिंह महात्म्यात मे पत्ते तमंटतीच उदल दालतीयनवा श्रीलंका निधस पक्षे गेय पिलिकाने उदल लक्तियनवा तामतीयन्ने एक गेय पिलिकाने पारट वेटेदो नेत्तो एकदिन तीरने करने कालय कालय अपिट बहुदेवल पाडम गन्नवा
නැවත අපි මුණ ගැහෙන්නේ කාලයකට පස්සේ ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ ලබන සඳුදායි අපි අලිත් මුණ ගැහෙන්නේ ඔබට ප්‍රාර්ථනා කරනවා නිරූපද්‍රිත සහ නිදුක් සතියන්තයක් ආයුබෝවන්.